පිටකොටුව වේලවිදිය පොලිස් වසමෙන් හිස නොමැති සිරුර බෑග් එක දමා තිබීදී හමු වූ කුරුවිට ප්‍රදේශයේ තරුණියගේ මල සිරුර සම්බන්ධයෙන් වන හඳුනා ගැනීම සිදු කිරීම සඳහා ඇගේ සහෝදරයාගේ සහ මවගේ DNA පරීක්ෂණ අද දින සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා. ඇය නිසැකවම හඳුනා ගැනීමට අවශ්‍ය නිසා අධිකාරණ වෛද්‍ය විශේෂඥින් ඒ වගේම පොලිසිය විසින් තීරණය කර තිබෙනවා. ඇය සම්බන්ධයෙන් DNA පරීක්ෂාවක් සිදු කිරීම සඳහා විශේෂඥ ගේ මව සහ ළඟම ඥාතීන්ගේ සාම්පල් ලබාගෙන DNA පරීක්ෂාවක් සිදු කිරීමට කටයුතු කරමින් පවතිනවා. ඉන් පසුයි ඒ සම්බන්ධ පශ්චාත් මර පරීක්ෂණේ පැවැත්වෙන්නේ. මේ අතර මෙම සිදුවීමට අදාළව තොරතුරු දැන ගැනීම සඳහා ප්‍රචාරය කළ වේලවිදිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ දුරකථනයට ඇමතුම් රැසක් ලැබී තිබෙන අතර එහිදී අතුරුදහන් වූ තවත් තරුණියන් 6ක් පිළිබඳව තොරතුරුද පොලිසිය වෙත ලැබී තිබෙනවා. වේලවිදියෙන් සිරුර හමු වූ කුරුවිට ප්‍රදේශයේ පදිංචි තරුණිය ඝාතනය කළ බඩල් කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයාද නිවසට යාබද රබර් වත්තක ගෙල වැළලාගෙන මියගොස් සිටියේදී ඊයේ දින හමු වූ අතර ඔහු බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙක්. අදාළ පොලිස් නිලධාරියාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින සිදු කිරීමට නියමිත අතර අදාළ තරුණියගේ සිරුරද DNA පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතයි. පසුගිය 28 වනදා මියගිය තරුණිය සහ උප පොලිස් පරීක්ෂක කවරයා හංගවැල්ල ප්‍රදේශයේ ලැබුම් හලක් වෙත පැමිණ තිබෙන අතර අදාළ ලැබුම් හලේදී තරුණිය ඝාතනය වී ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වුණේ. එම කාමරයේ පරීක්ෂා කිරීමේදී කාමරයේ විවිධ ස්ථානවල තිබී ලේ සලකුණු සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම එම කාමරයේ වැසිකිලි කාමරය තුල තිබී ලේ සලකුණු සොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ තැනැත්තා 28 වෙනිදා මෙම නවාතැන් පොළට පැමිණියේ 29 වෙනිදා උදෑසන ඔහු එළියට ගොස් තිබෙනවා. එසේ ගොස් නැවත පැමිණ තිබෙනවා. එසේ එළියට ස්නවත පැමිණෙන අවස්ථාවේදී ඔහු ට්‍රැවලින් බෑග් එකක් නැත්නම් ගමන් බෑග් එකක් මිලදී ගෙන තිබෙනවා. එම ස්ථානය සොයාගෙන තිබෙනවා. ඒ වගේම පිහියක් මිලදී ගෙන තිබෙනවා. ඒ පිහිය මිලදීගත් ස්ථානයත් සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඔහු සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කර ඉන්පසු මෙම සිරුර මේ ආකාරයට රැගෙන ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා. කෙසේ නමුත් මියගිය තරුණියගේ හිස තවමත් සොයාගෙන නොමැති අතර පොලිස් පරීක්ෂකවරයාගේ පිටෙහි එල්ලා තිබූ ගමන් බෑග් එකේ හිස දමාගෙන යන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ. මියගිය තරුණියගේ හිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.